सुबोधन श्री विनाट में गर्व विद्वलपति कन्या सोदरी अगेंद नियोज विद्वलपति कन्या सोदरी अगेंद नियोज विद्वलपति प्रगतिशीली पुरेरा महात्म्य आचार मंडले शिशु महात्म महात्म्य शिशुधरी अगेंद अवसर दिदास दाहत्रे यावरुद्दे फेब्रवरी दहगनिद मठ अवस्थावक्लमिनमिताम केटिये वचन स्वल्पेप वत्समक दिदागन्न मम निलवशे निन पासले वेडारम करपु पलगनिदवसे इट पासुव ओबत्समक यम अदहसक दिदागन्नट मठलबिन पलमु अवस्थाव मेकाई मे अवस्थाव लबादीम संबंधे මේ වැඩසටහන සංවිධානය කරන ඒ දරුවන්ට මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ අවස්ථාවේදී මම ඔබට ප්‍රකාශයක් කරා මේ පාසලේදී මම ලබා ගන්නා අත්දැකීම් වලින් ඒවා බෙදා ගන්න දවසක් උදා වුණොත් ඔබත් සමග ඒගෙන මම මතුවට සාකච්ඡා කරන්නම් කියලා. මම විශ්වාස කරනවා මේ උදා වෙලා තියෙන්නේ ඒ අවස්ථාව කියලා. ඉතින් ඒ නිසාම මේ ගෙවුණු අවුරුද්දකුත් මාසයක් වගේ කාලය තුල මා මේ පාසලෙන් අද්දුඩු සහ මට ග්‍රහණය වූ යම් යම් කරුණු කාරණා කිහිපයක් උදාහරණයට අර ගනිමින් ඔබට යම් කිසි වචන ස්වල්පයක් කතා කිරීමට මම මේ වෙලාවේ උත්සාහ කරනවා. මම වචන හතරක් ගැන ඔබත් සමග කතා කරනවා. एक पलमु वचन देख मम जीवित इतम अगेकरण सह पुद्गले जीवित इद्रि गमनट लोक रूपलाकन वचन देख मैं विश्वास कर वचन देख तमाइ निर्माणशीली भावे सह संवेदी भावे मुखद मे निर्माणशीली भावे किल के मंग उत्साहकरण सरलोम कवियक्लिदीम हो चित्रकंदीम निर्माणशीली भावे केनकट लघुकर मंगितर मे पुलुल तेमाव एक सरल वेडी अभी यम किसी प्रस्तुत करगन एक बलन कोणे अभी एक निर्वचने करण विधि ये तुलिन्नपि लभागन्ना अपिट आवेदिक लभागन्ना देक्म ये तुलिन्नपि अपि हितन विधि चिंतने यम किसी विनसक सिद्धु करगन्नवानं सा एहरः अपि पशुपालीन यम किसी निर्माण के यदि मेदि एक लबागत अर्धकीम अपनी निर्माण हौल कर मंग इतना इतना निर्माणशीलिवेन वड पुनल निर्वचने इसे न मम्मी क्यूवा मंग उदाहरण गण किल एक निर्माणशीलित्व मंग भोसैन मे अवद सह मे गेवणु काले तुल मंग अर्धक विशेष ये काले तुल मट कीवन लभिनवा ओबातीन लियवेन अभिसारिकावक जीवित कथावर्गन कियवेन कटिकताव अरुंधती गियल ए अतर मट मम दकिनमा पशुगीय शिष्यनायक कंडायम सह मेवरैन शिष्यनायक कंडायम ए वेडसटहन मेहेमन आकारे ओं गे दक्म ओं गे तेमाव ओं इकतुवन आकारे यम किसी वेडकरनकोट ओं एक सलसुम करना कार्य विविध अवस्था के निर्माणशीलिंग एवगे मिता मेत काले गुति उप बिहिकरण निव्युला मंगे निर्माणशीलित्व अत्मिदिन एतुलोब अकुरुकरण स्टीव जॉब्स एतुलोब कियन उत्साहकरण अर मानसिक बहल भावे मिदिन कियला बोम्माले हटनगा कीवत ඔබ සැබෑවටම මානසික වහලෙක් වෙනවා කියලා ඔබ කියන කතාව මට මේ නිර්මාණශීලීත්වය ඒ තුළ මම දකිනවා. ඒ වගේම ඔබ බිහි කරනවා ස්පරන්සා ඒ තුළත් මම දකිනවා ඉතාම ප්‍රශස්ත මට්ටමේ ලිපි පෙළක් ඔබ ඒ හරහා සංවාදයට භාජනය කරනවා තුන්හිනාව ඔබ ඒ හරහා සංවාදයට භාජනය කරනවා सुदोसुदु अतिल सरसिला पांसल की कथाव एकम ओब एट पशु ओब संधासरं एलिदक्कनो
මේ සියල්ල හරහා ඔබ ඊටාම ප්‍රශස්ත මට්ටමේ නිර්මාණශීලීත්වයක් පෙන්වුම් කරනවා. ඒකෙන් මම සතුටුත් වෙනවා. මේ නිර්මාණශීලීත්වය ගැන කතා කරනකොට මම සහභාගී වෙච්ච එක්තරා සේවා සැසියකදී මට අහන්න ලැබුණු කතාවක් කියන්නේ මම මේ යන්නේ. එක්තරා අලුතින් පන්තියකට පැමිණෙන චිත්‍ර ගුරුවරේ මේ හයේ හතේ වගේ පන්තිය ළමයෙකුට පන්තියකට චිත්‍රයක් අඳින්න දෙනවා. මේකේ මාතෘකාව තමයි දීනාන දර්ශනය. මේ දර්ශනය දුන්නාට පස්සේ පන්තිය ළමයි චිත්‍රය ඇඳලා තියෙනවා. ගුරුවරයා ඇවිල්ලා පසුව මේ චිත්‍ර අධීක්ෂණය කරනවා. විවිධ ආකාරයේ චිත්‍ර ඇඳලා තියෙනවා. නාන දර්ශනයේ විවිධ ආකාරයේ නාන විදිහට ඇඳලා තියෙනවා. මේ එක් දරුවෙක්ගේ චිත්‍රයක් තියෙනවා. නිල් පාට ටිකක් ගාලා තියෙනවා කොලේ. රවුන් හතරක් පමණයි තියෙන්නේ. නිල් පාටට ගාලා තියෙනවා. රවුන් හතරක් ඇඳලා තියෙනවා. ටිකක් ලොකුවට පේන්නේ. මේ ගුරුවරයාට කිසිම මිනිස්සෙක් නාන බවක් පේන්නේ නැහැ. මේක ගැන විමසනවා විමසුවාම මේ දරුවා කියනවා නෑ මේක දීනාන දර්ශනයක්ම තමයි කියලා. තව ටිකක් ඇහුවාම දිය නාන නිල් පාටින් පෙන්නුම් කරන්නේ වතුර. පුද්ගලයෝ හතර දෙනෙක් දියේ ගිලිලා ඉන්නේ. ගිලුණාට පස්සේ උඩින් මතු වෙන බුරු දිය පුළු තමයි අර හතර. පුද්ගලයෝ පේන්නේ නැහැ. දැන් ගුරුවරයාට යම් කිසි දෙයක් මේ හරහා දැනෙනවා. ඒ නිසා ගුරුවරයා තව මාතෘකාවක් දෙනවා. බිලි පිටෙන් මාළු ගාන දර්ශනය. දැන් මිනිස්සෙක් අවශ්‍යයි අනිවාර්යයි. මේකෙදි මාතෘකාව දීලා නැවත චිත්‍ර පරීක්ෂාවේදී ළමයි විවිධාකාරයේ චිත්‍ර අඳිනවා. ඇඳලා තියෙනවා මාළු ගාන හැටි. මේ අවස්ථාවේදී මේ දරුවගේ චිත්‍රය ටිකක් වෙනස්. මේ අවස්ථාවේදී ගසක් තියෙනවා. ඒ අසල වතුර තියෙනවා. ගසේ බිලි පිටක් බැඳලා තියෙනවා. නූල වතුරට වැටලා තියෙනවා. පොඩි බෝඩ් එකක් තියෙනවා. අවුට් ෆෝ ලන්ච් කියලා. බිලි බාන කෙනාටත් බඩගින්න දැනෙනවා. ඊට පස්ව තව මාතෘකාවක් දෙනවා. මෙදා ගමන බයිසිකල් ධාවන තරගය. මිනිස්සු නැතුව බයිසිකල් පදින්න බෑ. මෙදා සැරේ චිත්‍ර පරීක්ෂාවේ වෙන එකක්වත් බැලුවේ නැහැ. මේ ළමයි එකමයි මුලින්ම බැලුවේ. මේ චිත්‍රයේ කොන් දෙකයි. එක කොනක රෝදයක භාගයක් තියෙනවා. මේ පැත්තේ කොනේ රෝදයක භාගයක් තියෙනවා. අපි චිත්‍රයක් අඳිනකොට යම්කිසි ෆ්‍රේම් එකක් නේ අල්ලන්නේ. ඒ ළමයාගේ ෆ්‍රේම් එක මේ පැත්තෙන් බයිසිකලයක් මාරු වෙන ෆ්‍රේම් එකයි, මේ පැත්තෙන් බයිසිකලයක් ඇතුල් වෙන ෆ්‍රේම් එකයි තමයි වෙලා තියෙන්නේ. මේ තුළ පොඩි කපටිකමකුත් ඔබට පේන්න පුළුවන්, යම්කිසි නිර්මාණශීලී බවකුත් පේන්න පුළුවන්. සැබවින්ම මේ දරුවට ප්‍රශ්නයක් තිබුණ මිනිස් රූප ඇඳීම. නමුත් ඔහුගේ ප්‍රකාශන භාවිතය තුළ ඔහු ඒ දුර්වලතාවේ වසාගෙනමින් යම්කිසි උපක්‍රමයක් කළා. නමුත් මේ සැබෑ කතාවේදී දරුවා ගුරුවරයාගෙන් බැනුම් අහනවා. නමුත් ඒ තුළ යම්කිසි දෙයක් ඇතැයි මම විශ්වාස කරනවා. ඊළඟට මං අර කියපු සංවේදී භාවය ගැන කතා කරනකොට මේ සංවේදී භාවය කොහොමද නිර්මාණශීලීත්වයට බලපාන්නේ? දැන් නිර්මාණශීලීත්වය ගොඩනගනහම ඔබ කවුද කියන එකට අනන්‍යතාවය ගොඩනගනවා. මොකද ඔබ කරන දෙයින් තමයි ඔබ කවුද කියන එක බාහිර සමාජයේ හඳුනාගන්නේ. What people do makes what people are. ඔබ කරන දෙයින් ඔබ කවුද යන්න පැහැදිලි වෙනවා. මේ සංවේදීභාවය ඇති කරගත්තාම අපිට ගොඩාක් දේවල් ස්පර්ශ වෙන්න පටන් ගන්නවා. අපි සංවේදී වෙන්න ඕනේ මොනවාටද? විශේෂයෙන් බාහිර සමාජයට. අපි බාහිර පරිසරයට සංවේදී වුණාම අපිට ගොඩක් දේවල් ග්‍රහණය වෙන්න පටන් ගන්නවා. ගොඩක් දේවල් ග්‍රහණය වෙන්න පටන් ගන්නකොට ගොඩක් දේවල් අපිට තේරෙන්න පටන් ගන්නවා. එතකොට අපේ බුද්ධිය ඒ තුලින් පොඩ්ඩක් පුළුල් වෙන්න පටන් ගන්නවා. ඒ අපේ නිර්මාණයට වැදගත් වෙනවා. දැන් සංවේදී වෙන්න ඕන බාහිර පරිසරයට. එතකොට
මේ සමාජයේ අපිට ගැටෙන්න වෙන මිනිස්සුන්ට අපි සංවේදී වෙන්න වෙනවා පොතපතර සංවේදනය වෙන්න වෙනවා මේ සියලු දේට සංවේදී වුණහම බුද්ධිය පුළුල් වෙන්න පටන් ගන්නවා දැන් මේ පොතපතර සංවේදී වෙන්න පටන් ගත්තා කියලා කිව්වහම එක කතාවකට මතක් වෙනවා ඒකත් නොකියාම ගියොත් අඩුවක් කියලා හිතෙනවා ඒකේ කතානායක මේ පාසලේමයි ඉන්නේ දැන් පොතපත කියවීමෙන් සංවේදී වුණහම ඔබ බුද්ධිමත් වෙනවා නිර්මාණශීලී වෙනවා කියලා මම කියවනේ දැන් එක්තරා වතාවක් මම ස්ටාෆ් රූම් එකේ වැඩ කර කර ඉන්නකොට ඩයස් ඉන්නවා දොරගාව සංවාදයක් මට ඇහෙනවා නිකන් යාන්තමට සර් පොත ගෙනාවද කියන එක විතරයි මට ඇහුනේ මට තේරුණා යම් කිසි දරුවෙක් යමක් ඉල්ලලා ඒ සර්ගෙන් ගෙනාවද කියලා යහන්නේ ඒ කතාවේ ඉවර වෙලා ඇවිල්ලා hina වෙලා ඩයස් මට කියනවා හරි අමුතුම මේක් සර් මම හිතුවා කීයපන් හති මොකද්ද ඔය ඉල්ලන පොත ඔබ හිතන්නේ මොකක් කියලා දාහත්වෙනි විවස්ථා සංශෝධනය ඔබට හොයා බලන්න පුළුවන් මේක ඒ දලුවා ඒ දරුවා කලින් අවුරුද්දේ ඩයස්සර්ගේ ශිෂ්‍යාව මේ අවුරුද්දේ මගේ ශිෂ්‍යාව ඇය පන්තියේ නොයෙකුත් ප්‍රශ්න අහනවා මම මුල් වතාවට හිතුවා මේ ප්‍රශ්න නිකන් අහනවද කියලා නමුත් ඒ අහන ප්‍රශ්න සහ ප්‍රශ්නවල ස්වභාවය බල කොහොම තේරෙනවා හැමදාම පත්‍ර කියවන හොඳින් පොතපත කියවන දැනුම අප්ඩේට් කරගන්න හොඳ නිර්මාණශීලී දරුවෙක් කියලා මේ දවස්වල බොහෝම කලබල වෙලා ඉන්නේ ආ ලෝකයේ සිසු රටවල් ටික එකතු වෙලා ඇමරිකාවට විශ්වාස බංගයක් ගෙනියන එක. මොකද ඒ බව මගෙන් ඇහුවා. සමහර ප්‍රශ්න වලට දෙන්න උත්තරත් නැහැ. හොඳ නිර්මාණශීලී භාවය. ඔබ සංවේදී. හොඳයි සතුටුයි. ඉතින් මේ විදිහට ඔබ සංවේදී භාවය අත්දුටුවාම ඒවල ප්‍රතිඵල තියෙනවා ඊළඟට මට එක්තරා අවස්ථාවක ඡායාරූපයක් ලැබෙනවා අන්තර්ජාලයේ ඒකේ පුංචි ළමයෙක් ඉන්නවා ඒ ළමයා මුහුදු ඇරලක ඉන්නේ ඒ මුහුදු රැල්ල ඇවිල්ලා මේ දරුවගේ කකුල්වල වදිනවා ඒක සාමාන්‍ය සිද්ධියක් ඔබ මම කවුරුත් වෙරළට ගියාම ඒ රැලි ඇවිල්ලා මුහු අපේ කකුලේ වදිනවා ඒ සාමාන්‍ය දර්ශනීයට යටින් පුංචිට පොඩි අකුරුපේලියක් තියෙනවා Though you touch my feet 1000 times I will never forgive you ඔබ මගේ දෙපා දහස් වරක් ඇල්ලුවා මම ඔබට සමාව නොදෙමි ඔබට යමක් වැටහෙනවද මුහුදු ඇරල රළ ඇවිල්ලා අපේ කකුලේ වදින එක සාමාන්‍ය අවස්ථාවක් නමුත් කෙනෙක් අපේ කකුල් දෙක අල්ලන්නේ සමාවෙන්න. එහෙනම් මේ දරුවට මුහුදු රැල්ල වරදක් කරන්න ඕන. ඔබට දැනෙනවනේ දේ සුනාමි කියලා. මේ මුහුදු රැල්ල මේ දරුවගේ අම්මවයි තාත්තවයි බිලි අරගෙන කියලා. ඒ නිසා ඒ දරුවට දැනෙනවා ඒ දරුවට අනුව කීවතාවක් ඒ දරුවගේ දෙපා ඇල්ලුවත් මුහුදු රැල්ලට සමාව දෙන්න බැරි බව. ඔබ සංවේදී වන්න. ඒ සංවේදී වුණාම ඔබගේ අධ්‍යාත්මයට ඔබගේ දැනුමට බුද්ධියට ඒ කතා කරනවා. කාල වෙලා යන නිසා මම මගේ කතාවේ අනිත් වචන දෙක දෙනවා. ඒ වචන දෙක මම ජීවිතේ විශ්වාස නොකරන වචන දෙකක්. ඒක ඔබ කොතෙක් දුරට විශ්වාස කරනවද නැද්ද? ඒ ඔබ කොතෙක් දුරට පිළිගන්නවද නැද්ද කියන කාරණාව ඔබගේ එක කිසිම ප්‍රශ්නයක් නැහැ. මම එතික්ස් පීරියඩ් එකේ සමහර අවස්ථාවලදී යම් තරමක් දුරට ඒක කියලා තියෙනවා. ඒ වචන දෙක තමයි වාසනාව හා අවාසනාව. මේක අපි නිතර භාවිත කරන ආගම් බෙදීමකින් තොරව මම විශ්වාස කරනවා මිනිසුන් තමුන්ගේ ආත්ම විශ්වාසයේ ශක්තිය ධෛර්යය වගේ ජයග්‍රහණයට අවශ්‍යම මෙවලම් ටික ආයුධ ටික තියෙනවා නම් වාසනාවක සරණ පිළිසරණක් අවශ්‍ය වෙන්නේ නැහැ කියලා. සමහරව අපිට ඇහෙනවා මම ගොඩක් වාසනාවන්තයි කියනවා. සමහරගෙන මම ගොඩක් දක්ෂ වුණා නම් මට වාසනාව උදා වුණා කියලා. ඒ ඔබ දක්ෂ නම් ඔබ ආත්ම විශ්වාසය තියෙනවා නම් වාසනාවක් පිළිසරණක් මොකටද කියන ප්‍රශ්නේ මට තියෙනවා හැම වෙලේම.
ඊළඟට අවාසනාව කියන එක ගත්තින් එහෙම මම විශ්වාස කරනවා අවාසනාව කියන එක අපි හැමෝගෙම සරණයට එන බොහොම හිතවතෙක්. මොකද එයා ඕන කෙනෙක්ගේ වැරද්දක් බාරගන්න සූදානම්. අපි හැම වෙලෙම අපේ අසාර්ථකත්වයට අපිට ජය ගන්න බැරි වෙන වෙලාවට අපිට වැරදෙනකොට ඒ වැරදිවල ප්‍රතිඵල බැර කරන්න ගිම්මක් වෙනවා. අපි ඒවට වග උත්තරකාරයෙක් වෙනවා. ඒ වග උත්තරකාරයා කිසිසේත්ම මම කියලා පිළිගන්න මම කැමති නැහැ. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම ඒ අවාසනාව කියන වචනේ මම නම් පාවිච්චි කරන්නේ මම පෘථග්ජන පුද්ගලයෙක් විදිහට මම කැමති නැහැ ඔබ ඉදිරියට ඇවිල්ලා මම මේ වැඩේ කරා මම අසාර්ථක වුණා මට සාර්ථක වෙන්න බැරුව ගියා මම මහන්සි වුණේ නැහැ කියන වචන ටික මම පිළිගන්න කැමති නැහැ. ඒ නිසා මම හොයනවා මගේ අසාර්ථකත්වයේ හේතුව සහ ඒ ප්‍රතිඵලය වෙන කෙනෙකුට පවරන්න. මෙන්න ඉන්නවා මගේ හිතවතා කවුද අවාසනාව. මං හොඳයි නමුත් මට බැරුව ගියා. බැරුව ගියේ විලමකොත් නිසා නෙමෙයි අවාසනාව නිසා. ඒ නිසා අපි ඒ වැරදි ටික සේරම අවාසනාවට පටවමු. ප්‍රශ්නේ තියෙන්නේ අපිට වැරදි අවස්ථාවලදී ඒක අවාසනාවට බැර කරන එක නෙමෙයි ජය ගන්න වෙලාවට ඒක ක්‍රෙඩිට් එකවත් මට දාගන්න නැති එක. මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ දේශනාවක එක් කොටසක් එක වෙලාවකට මට ශ්‍රවණය වෙනවා. එතුමා එක්තරා අවස්ථාවක මෙන්න ප්‍රකාශයක් කරනවා පොඩි සිද්ධියක්. ගමක ගමරාළ කෙනෙක් සහ පුතෙක් ඉන්නවා. මේ ගමරාළට තරමක් වත්කම තියෙනවා. මිනිස්සු කියනවා මේ ගමරාළ බොහොම වාසනාවන්තයි. නමුත් පුතා නම් අවාසනාවන්තයි. මොකද පුතා මේ තාත්තට කිසිම උදව්වක් කරන්නේ නැහැ කියලා. මේ පුතා දවසක් දරකපන්න කැලේට ගිය වෙලාවක අතරමං වෙච්ච අශ්වයෙක්ව දැකලා මේ අශ්වයව ගෙදර අරගෙන අර මිනිස්සු ටික නැවත ඇවිල්ලා කියනවා බලන්න ගමරාළගේ පුතා කොච්චර වාසනාවන්තයෙක්ද කිසිම දෙයක් තිබුණ නැහැ දැන් මෙන්න අශ්වයෙකුත් ලැබිලා. බලන්න එකම අවස්ථාවක එක පුංචි ස්වභාවික සිද්ධියක් වෙනස් වීම නිසා අර අවාසනාවන්ත පුද්ගලයා දැන් වාසනාවන්තය කියලා කියනවා. ඊළඟට දින කීපයක් ගත වුණාට පස්සේ නැවතත් මේ අශ්වයා උදේ බලනකොට ආයේ නැහැ. ඊළඟට නැවත වතාවක් අරගම් වැසියෝ ටිකම කියනවා මහා වාසනාවන්තේ ගෙදරට ආපු වාසනාවක්වත් තියාගන්න මිනිහට වරම් නැහැ කියලා. ඔහොම දින කීපයක් ගත වුණාට පස්සේ මේ පුතා නැවත වතාවක් එළියට ගිහාම මෙන්න ඉන්න අශ්වය. නිකන් නෙමෙයි බෝනස් එකකුත් එක්ක. අශ්වයාට වෙලඹකුත් හම්බෙලා. දැන් අශ්වය වරන් එන ගමන අශ්වයාගේ පස්සේ වෙලඹත් එනවා. දැන් දෙන්නවම අරගෙන ගෙදරවට පස්සේ නැවත වතාවක් මිනිස්සු ගේනවා. බලන්න අර අර ගමරාළගේ පුතා කොච්චර වාසනාවන්තද. ඉස්සෙල්ලා හිටියේ එක අශ්වයේ දැන් දෙන්නෙක් ඉන්නවා. මේ ස්වභාවික සංසිද්ධියක් අපිට අවශ්‍ය විදිහට අපි වෙනස් කරගන්න හැටි. ඉතින් මම විශ්වාස කරනවා ඔබ තුළ තියෙන ආත්ම විශ්වාසය ඒ දැඩි කැපවීම ඒ සියල්ල තුළින් ජයග්‍රහණය කරගන්න පුළුවන් බව. එහෙම තියෙනකොට අපිට මේ වගේ අදෘශ්‍යමාන දේවල් වල අපගේ ශක්තිය ධෛර්යය තුළින් ලැබෙන ඒ ක්‍රෙඩිට් එක ඒ ලැබෙන දේ අපි ඒකට දෙනවද නැද්ද කියන එක අපි බලන්න ඕනේ කාරණාවක්. ඒ නිසා ඒ සියල්ල සිද්ධි දරාගෙන නිර්මාණශීලී දරුවන් වශයෙන් මේ භූමිය තුළින් කතෝලික දරුවන් වශයෙන් දෙවිඳුන්ට පමණක් මහිමේ දක්වන ගුරුවරුන් අතික්‍රමණය කරන ශිෂ්‍ය පරපුරක් නිබඳවම මේ භූමියෙන් බිහිවේවා කියන ප්‍රාර්ථනාවක් සමග මම නිහඬ වෙනවා. ස්තුතියි සමට. වාක්‍යයකට කිව්වා අපේ මොබයිල් මතක් කරලා.